මන් දන්නවා ශිෂ්‍ය පරපුර එදා ශිෂ්‍යෙක් හැටියට මම මමත් පාසලේ ඉදී අපි බස් රථවල එහෙම ලිව්වා අකුරු වලින් JR ඔබ එහෙම කියලා කිව්වා. ඉතින් ඒට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම හිතනවා. එනිසා මෙන්න මේ වගේ මිනිසුන්ගේ විරෝධය දිගින් දිගට ආවා. අදත් මේ බෑනනුවන් කරන්න ඒ ටික නේද? අග ඇමති ඒක නේද කරන්නේ? අධිකරණයට විශේෂ අධිකරණපත් කරලා අධිකරණයේදී නඩු ඉක්මන් කරන්න ඕනේ කියලා රටට එක දෙයක් කියලා දේශපාලන පරිගැණීම් වලට ඒ සඳහා ගන්නා වූ තෝරා ගත්ත වූ අරලිය ගහ මන්දිරෙන් තෝරා ගන්නා වූ නඩු ටිකේ තෙන්ඩ ගෙනල් දානවා. නඩු ඉවර කරගන්න කියලා ගියපුවම මේ නඩු ගොඩ ගැහෙන එක නේද වෙන්නේ? ජොන්සන් ෆර්නාන්ඩෝ මැතිතුමා මගේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එතුමා අද නඩුව අහන වෙලාවේදී ඔය කියන විගණන් නටන FCID එක කරන විගණම රටට එලි කරලා තියෙනවා. මේ රටට එලි කරලා තියෙන එකේදී ඔහුගේ හොරාත්සන ගහපු හැටි, බිල්පත් වෙනස් කරපු හැටි මේවා කතා කරමින් යනවා. කතා කරමින් යනකොට කොයි විදිහේ තීන්දු తీරක එනවද, කොයි විදිහේ කාලය මරයිද කියන එක, එතකොට අර කතා කරන්න තිබ්බ නඩු මොන විදියට ගොඩ ගැහෙනවද, තවත් නඩු ගොඩ ගැහිමට නේද මේ සූදානම් වෙන්නේ, දේශපාලන පරිගැණීම් ලක් කරලා ක්‍රියාත්මක කරන්න නේද සූදානම් වෙන්නේ. ඒ වගේ මිල මුදල් වල ජාත්‍යන්තර ජාතික වශයෙන් මුදල් වලට යට කරමින් සමහර අය විපක්ෂ අය හොවා දෙන්න නැත්තම් විපක්ෂ අය පාවිච්චි කරන්න සූදානම් වෙනවා කියලා මට නම් සැකයක් තියෙනවා.